ඒ බුද්ධ චීවරයේ සරණින් ඒ බුද්ධ චීවරයේ පිහිටෙන් බලයට ආපු මේ පාලක පැලැන්තිය එනිසා මේ පාලක පැලැන්තියට අපි උත්තරයක් දෙනවා අපි පණිවිඩයක් දෙනවා සමස්ත මහා සංඝ රත්නය මේ ගෙනියන දුර්දාන්ත පාලනයට විරුද්ධයි මේ දුර්දාන්ත පාලනයට එරෙහිව මේ රටේ මහා සංඝ රත්නය මෙතනින් නවතින්නේ නැහැ මේ ආවේ සුළු පිරිසයි තව ඉස්සරහට මීට වඩා පිරිසක් සමග සංඝයා වහන්සේලා මේ අරගල භූමියට වඩිනවා අපි එක පණිවිඩයක් රජයට දෙනවා නායක හාමුදුරුවනේ අපිට චෝදනා එල්ල වෙනවා බෞද්ධ නායකයෙක් එළවන්නද මේ මහා සංඝ රත්නය කියලා මේ භූමියට අපි වැඩම කළේ කියලා මං ප්‍රශ්නයක් අහනවා කවුද ඔය කියන බෞද්ධ නායකයා මේ රටේ කවුද ඉන්න බෞද්ධ නායකයා බෞද්ධ නායකයෙක් නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියපු කෙනෙක් වෙන්න ඕනේ අන්තිමට නත්ති මේ සරණං අඤ්ඤං ඥානක්කා මේ සරණං වරං කියලා තැනට මේ දුර්දාන්ත මූඩ පාලකයෝපත් වුණා රටේ ජනාධිපති අගමැති හමුදාපති ආදී ඉතාමත් ප්‍රබලව පවා මලයක්ෂණියක් වැහින මලයක්ෂයෙක් වැහින ගෑනු කෙනෙක් පස්ස යන තත්වයකට පත් වුණා මේක සෙල්ලමක් නෙමෙයි මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක අද ඉපදුණු හෙට උපදින්න ඉන්න ජනතාවත් ලෝකෙට ණය කරලා එක පවුලක් පෝෂණය වෙන තත්වයකට මේක පත් වෙලා තියෙනවා එනිසා ඉතා වගකීමෙන් කියන්න ඕනේ සිංහල දෙමළ මුස්ලිම් ආදී වශයෙන් නැතුව ජනතාවට පුළුවන් වුණා නම් ඒක රාශිය වෙන්න මගේ නායක හාමුදුරුවනේ මේ පත්කලය පත් කරලා යවු 225ට මේ වෙලාවේ පක්ෂ ભેදයක් නැතුව පාට ભેදයක් නැතුව ඇයි එකතු වෙන්න බැරි එකතු වෙලා සුනාමි වෙලාවේ එකතු වුණා යුද්ධ වෙලාවේ එකතු වුණා එහෙම කරන්න පුළුවන්කම තිබුණා නම් මුළු රට ගිනි අරගෙන බඩගින්නෙන් දැවෙන වෙලාවේ ඇයි එකතු වෙලා තීරණයක් ගන්න බැරි උඹලා 225ට ඇයි තීරණයක් ගන්න කොන්ද පණ නැත්තම් එකයි කියන්නේ දින උඹලා 225ම ෆේල් බැහැපන් ඔය ගුබ්බෑවෙන් එළියට බැහැලා මේ රට කරවන්න පුළුවන් අය ඉන්නවා ඔය 225 උතනින් අතුගාල දැම්මා නම් කිසි කතාවක් නැහැ මේ රට සුර පුරයක් කරන්න පුළුවන් දක්ෂිය ලෝකේ ඉන්නවා අනිවාර්යෙන් හැම කෙනෙක් මේ රටට ආයේ එනවා අතේ තියෙන සල්ලි ටික දෙනවා බය වෙන්න දෙයක් නැහැ හිඟා කණ්ඩ ඕනේ නැහැ ඩොලර් එවන්නේ කියලා කියන්න ඕනේ නැහැ අපිට කියන්න දෙන්න අර පැන්ඩෝරා පේපර්ස් පැනමා පේපර්ස් වල සල්ලි තියෙන මේ රටේ බිලියන ගණන් සල්ලි ගහපු අය වන්නේ ඉස්සල්ලා අර අහිංසක ගෙවල් දොරවල් වල වැඩබල කරන ඒ අහිංසක මිනිස්සුන්ගේ තුට්ටු දෙක නෙමෙයි ඔය ගහපු සල්ලි ටික එවන්න රටවල් දෙකක් අපිට හදා ගන්න පුළුවන් එනිසා මෙවැනි අවස්ථාවකවත් සාමූහික තීරණයක් ගන්න බැරි සාමූහික වගකීමක් ගන්න බැරි මේ පාර්ලිමේන්තුවත් මේ රාජ්‍ය නායකයත් මේ මං හිතන්නේ අද දවස තමයි ඥානක්කගේ 7 වෙනි දවස ඥානක්කගේ බලේ ඉවරයි ආය කතා කරන්න දෙයක් නැහැ බලයක් නැහැ අමනුෂ්‍යෙක් වෙන්නේ අපිට ඒ දැනුත් ඉඳලා ගෞරව කරන්න ඕනේ රාජ්‍ය නායකයා කියන මනුෂ්‍යයා දැන ගන්න ඕනේ කොන්දක් පණ තියාගෙන වැඩ කරන්න අනුරාධපුරයට හතර ගමනක් වෙනවා මාසෙකට සතියන්තේ හැබැයි ඥානක්ක හදපු ඡන්දයක් නැහැ පන්සල් වල හිටපු අහිංසක හාමුදුරුවරු ඡන්දෙ හැදුවේ හදලා බලයට ගෙනාවේ ඒ පන්සලකට යන්න ලොකු තැනට වෙලාවක් නැහැ රාජ්‍ය නායකයාට වෙලාවක් නැහැ හැබැයි අර කාන්තාව බලන්න යන්න යාට වෙලාව තියෙනවා ගිහිල්ලා එයාගේ දේවාලය අතු ගන්නවා එව කරන්න වෙලාව තියෙනවා එනිසා අපි තාමත්ම වගකීමෙන් කියනවා මේ මහා සංඝ රත්නය එකතු වුණේ මහා නායක ස්වාමින් වහන්සේලාගේ පණිවිඩය මේ අරගෙන ආවේ අපිට පාටක් නැහැ පක්ෂයක් නැහැ අපේ පාටත් පක්ෂයක් මේ මාතෘ භූමියයි එනිසා ඒ සියලුම දෙනා කරුණා කරලා ඉල්ලා අස්වෙලා මේ රට හදන්න පුළුවන් බලවේගයේ ඉන්නවා ඒ බලවේග කියන්නේ දේශපාලනය ගැන නෙමෙයි ඉතාම හොඳ දක්ෂ විද්වත්තු ඉන්නවා ඕගොල්ලන්ගේ සටන පරාජිත නැහැ සටනේ ජයග්‍රහණයක් තමයි නන්දලාල් වීරසිංහ මහත්මයා අපි මහ බැංකු අධිපතිකමට ගෙන ආපු එක. තව සටනේ ජයග්‍රහයි දැන් ඉස්සරහට ගොඩක් එනවා. එක දෙයයි කියන්නේ ගෝඨාභය මහත්තයෝ මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාවේ පාලනය උතරින් ඉවරයි. ආයේ රාජපක්ෂල බලයට එන්නේ නැහැ මේ රටේ. ඒක හීනයක් විතරයි. අල්ලගෙන ඉන්න එපා. හුස්ම ටික යන්නත් තව ටිකයි තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා යන ලෝකෙකට දැන්වත් හිත හදාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලාවත් කියන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ මා බොහෝ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට කියන්නට බොහෝ දේ තියෙනවා. නමුත් මහා සංඝරත්නයේ සජ්ජායනයේ සූදානම් වෙලා ඉන්නවා. මා අවසාන වශයෙන් උත් මතක් කරනවා මොකක්ද අපි හදාගමු අපේ වැරද්ද.
අපි මොකද්ද කළේ අපි නහය ළඟට ගිලිනකම් හිටියා නේද අපි බඩු ගණන් ගියා කියලා බැස්සේ නෑ ගණන් ගිය සල්ලි වලට නැත්තම් වැඩි මිලට ගන්නත් බඩු නැති වෙනකම් අපි හිටියා ඒ නිසා අපේ වැරද්දක් තියෙනවා අපි නහය ළඟට ගිලිනකම් හිටියා අර මහා බැංකු බැනුම් කර වංචා වෙච්ච වෙලාවේ සුදුළු වුණු වංචාව සීනි වංචා වෙච්ච වෙලාවේ අපිට බාරට බහින්න පුළුවන් වුණා නම් මේට වඩා දැනකට මේ රට ගේන්න තිබුණා ඉතින් ඒ නිසා අපේ වැරද්දක් තියෙනවා දැන් ඒ වැරද්ද අපි හදාගෙන තියෙන්නේ බෙදා වෙන්කල පාලකයන්ව සමගියෙන් අපි පාලනය කරන තැනකට අද ඇවිල්ලා තිනවා ඒ නිසා මහා සංගරත්නය මෙතන හැමදාම මෙහෙම පිරිස් නොහිටියට අපි ඕගොල්ලන්ව තනි කරලා හිටියේ නෑ හැමදාම ඕගොල්ලෝ ගැන කතා කරලා ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න තියෙන දේවල් මේ මොහොතේ පවා සැලසුම් කරමින් ඉන්නවා අපි ඔබ වත් ඇහැරලා නෑ අපිට බොහොම කනගාටුයි මේ රෑදාවල් දෙකේ ඔබ විඳින දුක ගැන වැඩි කල් යන්නේ නෑ අපි මේ දේ අවසන් කරමු ඒ නිසා මේ රටට මට කියන්න තියෙන්නේ පාලකයන්ට ඥානත්වගේ සරණයි ඥානත්කට පොලිසියේ සරණයි හමුදාවේ සරණයි පොලිසියට හමුදාවට මහ ජනතාවගේ සරණයි මහ ජනතාවට තෙරුවන් සරණයි ඒක තමයි අපිට කියන්න තියෙන්නේ ඒ නිසා මේ මහ ජන අරගලය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ මාතෘභූමිය සුද්ධ කරලා මේ මාතෘභූමිය මංගොල්ලකාවු මංගොල්ලකාරයන්ගෙන් මේ මහා හොරුලැලෙන් මේක බේරාගෙන අනාගතයේ පහළ වෙන වර්තමානයේ ඉපදිලා ඉන්න පුංචි දරුවන්ගේ ජීවිතයට හිනාවක් එකතු කරන්න අපි හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මේ අවස්ථාවේදී තවදුරටත් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පාහි අංගල ආනන්ද ස්වාමීන් වහන්සේට අති ගෞරවාස්පද ආචාර්ය ඔමල්පී සෝභිත නායක හාමුදුරුවෝ මහාචාර්ය අගලකඩ සිරිසුමන හාමුදුරුවෝ මහාචාර්ය අපේ එනබදිනී සාරානන්ද හාමුදුරුවෝ ඇතුළු පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි අද ඇත්තටම අපි මේ ස්ථානෙට වැඩම කරනකොට මේ ස්ථානයේ මේ තරුණ දුවදරුවන්ගෙන් වැඩිහිටියන්ගෙන් සා මේ රටේ හෘද සාක්ෂිය දැක්කහන් පස්සේ අපේ හෘද සාක්ෂිය නැවතුණා අපේ හදවත නැවතුණා ඒ නැවතුනේ වෙන දෙයක් නිසා නෙවෙයි මේ රටට මේ ජයට ආදරය කරන මිනිස්සු මේ රට වෙනුවෙන් අවවැස්ස නොබලා දුක් ගින්නේ බඩ ගින්නේ මේ කරන කැපවීමට මහා සංඝරත්නය හැටියට අපට වගකීමක් තියෙනවා යුතුකමක් තියෙනවා ඔබට ආශිර්වාද කරන්න ඔබගේ මේ ජයග්‍රහණ සටනට ශක්තියක් වෙන්න අදිෂ්ඨානයක් වෙන්න ඒ වගකීම හිසින් දරාගෙන අපි මේ ස්ථානට වැඩම කළේ අපි දැක්කා මේ ආණ්ඩුව සපුරාගෙන ගිය පහුගිය වසර දෙක පුරාවට මේ රට මොකද්ද කළේ කියලා දැන් සමහරක් අය පෙළපාලි එවලා සමාවෙන්නන හාමුදුරුවනේ මේ වචනේ කිව්වට අර රාජපක්ෂ නිකායේ සමහරුක් ඇවිල්ලා කියන සිංහල බෞද්ධ ආණ්ඩුව කියලා උතුරෙන් පුනරින් ඉඳලා දෙප් දූපත ඉඳලා සාම්පූර් ඉඳලා අද ඉන්දියාවට දීලා ඉවරයි මේ ඉස්සරහ තියෙන ගෝල්ෆ්ස් පිටියේ ඉඳලා දකුණු වම චීනට දීලා ඉවරයි ඇමරිකාවට බලාගාර දිග දීලා ඉවරයි හද එහෙව් අය පපුවට ගහගෙන සිංහල බෞද්ධ කිව්වහම පිළිගන්න මෝඩ හාමුදුරුවෝ නෙමෙයි අපි ඒ බෝඩ ජාතිවාදය පැත්තකට දාලා ඇත්ත යුක්ති ධර්ම වෙනුවෙන් මේ රටේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් පළ ගැහෙන්න ඇත්තවංක මේ මහ පොළොවට මේ මිනිස්සුන්ට ආදරය කරන මහා සංඝරත්නය මේ රටේ අපවත් වෙලා නැහැ වැඩ ඉන්නවා ඒ හාමුදුරුවෝ අතත්ටත් ඔබත් එක්ක හිට ගන්නවා අපි පහුගිය දවස්වල දැක්කා අපි දිගටම සටන් කළා මේ ආණ්ඩුවත් එක්ක ඒව තනි සටන් වෙන්නට ඇති පරිසර පද්ධතිය විනාශ කරා මව් ඇතින්න මරලා මව් ඇතින්න මරලා ඇතිනි අලි පැටව ගනන්ලා තමන්ගේ ගෙවල් වල ගැට ගහගෙන සුරතල් බල්ලෝගේ ඕන් හුරතල් කරනකොට අපි කිව්වා මේක බෞද්ධ ආණ්ඩුවක් නෙවෙයි ඒ නිසායි අපි කිව්වේ මේ රටට ඕන ශ්‍රී ලංකාවට ආදරය කරන දේශීයත්වයට ආදරය කරන අපේ රටේ මිනිස්සුන්ට ආදරය කරන මිනිසියෙක් ගෝඨාභය මහත්තයා සමත් මහින්ද රාජපක්ෂ මහත්තයාම අසමත්
महिंद राजपक्ष महत्ते आंडू असमत अपे कमीलीम गोटाबे महत्यो पाउनोदी अन्न तव दुरटत अपट बहुदेन्नेप महिंद राजपक्ष महत्यो उब अन्न दें अति हिटिया तव दुरटत मे रटे मिनिस्सुंट अपट बहुदेन्नेप मेक बारगन्न मेक तमय प्रजातंत्रवादय मे इल्लीम कोट ओबट अपि विवृत कल्ला देनो बंडारनायक गुहन तोटुपल अपिट ओबगे रटट अन्न बसी राजपक्ष महत्यत एक्क अन्न ओबगे रटट ओबे ओब अन्न अपि अपे रटे जीवत वेन्न इड देन्न कियन परम पवित्र चेतनावेन युत्तव महा संघ रत्ने मे स्थानट वडम कला उन्वहन्सेला ओबट अधिष्ठानयक् करनवा मे सडर जयग्रहणे वेवा ओबगे अरमुणु जयग्रहणे लंग वेवा मे रट जयग्रहण लंग कर देन्न हेम दिनामि तिसितिन प्रार्थना करमु हेम दिनाटम तेरुवन् सरणयि।